ෝ කතා කරන පොත්ත එෙක්කයි අපි අදත් කතා කරන්නේ. අද පරිවර්තන කෘතියක් පිළිබඳව කතා කරනවා මේක කෙරිකතා සංග්‍රහයක් ආදර කැදැල්ල. මේ පරිවර්තන කෙටිකතා සංග්‍රහය දෙදා ස්දා හතර වස්රේදී රාජ්‍ය සාහිත්‍යවලලේ හොඳම පරිවර්තන කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානයේ දිනාගන්නවා. මේ කෙටිකතා සංග්‍රහය ලෝකයේ ශ්‍රෂ්ඨ ලේකකින්ගේ විශිෂ්ට කෙටිකතා. එතකොට මේ කෙටිකතා සංග්‍රහයන් වලුම් අටක් මේ වෙනකොට තිරම මේ අටවිනි කෘතියතම මගේ අතේ තියෙන්නේ එක කෙනෙ කකෘති හතක් මීට පෙරතියෙනවා. ඉතින් මේ අද අටවිනිකෘතියට අන්තර්ගත කරලා තියෙනවා. ලෝකයේ විශිෂ්ටම ලේකකන්ගේ කෙටිකතා දාහතක් සමඟ ඒ ලේකකන්ගේ වගතුග ඉති මෙ ඉතාමත්ම වටින නිර්මාණයක් කෙටිකතා සංග්‍රහයක් එනිසාවෙන් අපි දවසේ මේ ගැන කතා කරන්න ආරාධනා කළා මේ පරිවර්තන කෘතිය නිර්මාණය කරන්නේ ප්‍රවි ලේකයි චන්දන මෙන්න්ඩිස් මාත්මයක් අපිතු මට රධනා කලා මේ ගැන කතා කරන්න iපොන්් හොයි මංහිතන්නේ මේ කෘතිය ගැන කතා කරන්නට පෙර ඔබතුමා මේ වෙනකුට විශාද ප්‍රමාණයක් අපේ සාහිත්‍ය පෝෂණය කරන්නට ෘතින් කனாාවක් නිර්மானණය කරලතිன. ලියෙම පெළபுුණய் காலைදි ල போොඩ කතාළ. දිගටම லேකன துனுக்கෙනක් நிமை முடி සාமான්‍ය வாද. විද්‍යயாலே සங்கරාවට ලිතියක් ල්වා ජ ப்්නම් லேකකයා ගන. ඊට පස්ස තානවරදු ස්ක්ක තර කි්ම දෙයක් ලුවனෑ. साමාने පස जा कररी बा इ वि विद्याලටගया इට රැखාවට පටගතර පස්ස රखාව අතරමට ලිබීමට හම්ුණ න इට से र्ය න්තव्यවරර තतव ෘතිය यෙදना අතර ව ඉලාට ටවස पटंगते හොදයි වෛද්‍යවරයෙක් විදිහට ඒ සමාජයේ ලොගූ සේවාක් ෘතිමය වශයෙන් කරද්දි සාහිත්‍යර මහත් සේවාක් කරලා ති මම විශ්වාස කරන නිකං මට දලවශයෙන් නිතුනවා කෘතින් පණහට කිට්ුවෙන් ප්‍රමාණය ෘති පණහ පන දෙක් ොය කල නිර්මාණය කරලා තිෙනවා මම හරිටම ගණනය කරන්න ඇතුව ම දළවශයෙන් කිවේ එන මොම නිවැරදි. හොදයි එතකොට පරිවර්තනය කියන දේකට කහොම දෙමු මොකද ගොඩක් කලාට අප පිදන්න කෘතියක් පරිවර්තනය කරනකොට ඒ මුල්. ෘතිට සාධාරණ කිෂ්ට කරන්න ඕනේ ඒකයාල ලතියන්දේ පිළිබඳව අපි වග කියන්න ඕනේ ඒවා විකෘති කරන්නට නරකයි ඒකම අපි අපේ රටට විශේෂෙන් අපේ ආසි අතිය කලාපී රටක් නං ඒ ඒ රටේ තියන සමාජ පස්සුබම් පිළිබඳවත් මන් ත එකත්හානයක් නොකරන්න ඕනේ. ඉතින් කොහොමද ඔබ මේ කෘතින් තෝරගන්නේ. විවිධෘති විධ පරිවර්න කකෘති ඔබාති නිර්මාණය වෙලා තියෙනවා. ඒකට මහිතන් එක හේතුවක් මං කුඩාකාල නම හක් පොත් කියව්වා. ලිවීම නොක ලතුන් ගොඩාකාලය ම් හගක් මයිසල්ලම මාට්ලිකරු සිහ මහත්මයගේ මඩු දුව කතාව පතන් පටන් අරගෙන ඊට පසේ දිකටම කියවලා. පාසල් යද්දි අපට ලැබුණ අවස්ථාවක් පුස්ත පාසල් පුස්තකාලෙන් කියවන්න. කියකට මගේ ජාතීන් කවරුත්වගේ පොත් කියෝපපුයේ නිසා පොත්තුව මාරුරගන පිනව කතා පොත් කියව්වා. ඒ කාලේ ම අවස්සාාවලන අපට මේ පරිවර්තන කතා කියවන්න එතකොටට මේඒ නිසා තමයි ම වඩාත් වැඩි කැමැත් අත්දක්ල ර මක් ඇතිවුණේ පරිවර්තනාවගතට හොඳයි විශේෂෙන්ම සඳහන් කරන්න ඕෝනේ මේක සඳහන් ොතරත්ලකු අසාධාරණයක් වෙනවා මෙ ශ්‍රේෂ්ට लेකකින්ගේ විශිෂ්ට කෙටිකතා රාජ්‍ය සාහිත්‍ය සම්මාන්‍ය දෙදස් අටේදී ඔබට මුලින්ම ලැබෙනවාඊට පස්සේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන්‍ය දෙදස් නමේදී සොඳරු සිතුවම් ඒ විල් ශ්‍රේෂ්ට लेකින්ගේ විශිෂ්ට කෙටිකතා දෙවනි කොටස ලැබෙනවා ඊළඟට සඳධයේ පාවීගයාා රාජ්‍ය සම්මාන සඳහන් නිර්දේශ වෙනවා ද දස් දය වස ඒ ශ්‍රේෂ්ට ලකින්ගේ විශිෂ්ට කෙටිකතා තුන්වැනි අධීරයට. ඊට පස්සේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දහස් එකොල හෙදී ලැබෙනවා මුතු ඇටය. ඒ ශ්‍රේෂ්ට ලේකීන්ගේ විශිෂ්ට කෙටිකතා, හතරවෙනි අධරට ඉතිං පස්වෙනි අධීර කෝකිල මැදුර. ඒත් රාජ සම්මාන් සඳහහා නිර්දේශිත ග්‍රන්ථයක් බෝට පත්වෙනවා ඇති දස් දොලහ වසරේදී ඒකම හයවැනි කොට සදත්මං හිතන්නේ ඒ වගේම සම්මානයක් ලැබෙන රාජ සාහිත්‍ය සම්මාන්ධ දස් දහත්වන වසරේදී ඒ හයවෙනි කොටස වීන අවාදකයා ඒ කෙටිකතා සංග්‍රහයට. ඊට පස්සේ මාආකාරරි නිර්මාණය වෙනවා ආදර කැදල නිර්මාණය වෙනවා ඉට පසමේ අට වනි අදර ාවට පස්ස තමයි මේ ආදර ැල නිර්මාණය වෙන්නේ දිදස්දා හතරදි රාජ්‍ය සාහිත්‍යය සම්මානවලේ හොඳම පරිවර්තන කෙටිකතා සංගායට සම්මාන් ලැබෙන මංගහිතනේ ඔබ තෝරාගත්තුූ කෙටිතා ඔබ පරිවර්තනය කරපු ඒ කෙටිකතාවලට දිගින් දිගටම සම්මාන්න ලැබිලලා තිනෙන එකෝ නිර්දේශ වෙලාතු නවසන් වටට. ඉතිං මේ විදිහට කෙටිකතා තෝරා ගැනී මංගිතන මෙතනද අපිට යම් ලකු නත්තියන කියන මේත් ඔබ තෝරගත්තු සියල්ලගේම යම් ගුණාත්මක භාාවයක් මේ කටිකතාවල ී නැත්තමේ දිගින් දිගටම සම්මාන ලබ්ඩ නිර්දේශවෙන් එහෙම හැකියාවක් ලැබෙන්නේ නැහැන. එතකොට ඔබ මේ කෙටිකතා තෝරගන්නකොට කොයි විදිහයටද ලක්ක ගතරගත්තේ ඕ මෙමයි දැං හෝකටවය හැම කෙටිකතා සංග්‍රහයකම ඔයෝ කෙටිකතා සකහටම ගත්තත් ැ ලාඟට කිටවෙන නීීමති ගත්තත් ලෝකඉන විශිෂ්ටම කෙටිකතා කරුවන් හැටියට ලෝකප ප්‍රසිද්ධවෙල ඉන්න හත් පස් හයදිනක් කින්නවා. එයි පලළමිනි තැනගන්න ගීද මූපසාහම් නම් ්‍රංශ ේකයා. ඉළංගට තවත් රෘසියාාව ඇන්ටන් චකෝ. ඉළංගට ඉන්දයාවෙ රාබිතරණා තාගෝර්. හිංගලන්ද සමසිට් මෝම්. ඒ වගේ සුපප්‍රකටම ඉළංගට කෙටිකතාව මුලින්ම පටංගත්තායගේ කෙෙනෙක් කෙටර සැලකින ඇමරිකාාවේ . එගාන් පෝ ඉති ඒ වගේ ලේකකගේ එටිකතා සමහර වෙලාවට කලින් පාරිවර්තනය වෙලා තියෙනවා නමුත් කක් කෙටිකතා පරිවර්තන නොවිච්ච තමයි මම තෝරගන්නේ. ඉතිං ඒකත් එක හේතුවක් වඩ ඇති මම කෙටිකතා හැම එකක්වාගේ කියවලා බලලා ඊට පස්සේ තමයි තෝරගන්නන්නේ තෝර ගැනීම ම එකක් බලනවා රෝබතුමේ පොඩ්ඩ ඩස්සල ගුවවගේ ලංකාවේ අපේ සංස්කෘතියට හානියක් නොවන විදි කතාතමයි වැඩිපුරම මන්තෝ තෝරගන්න හැමයි එකක්මවාගේ මංහිතන ද මේකේ පොඩි කතන්දරවල යම් මංහිතන මේ වෙනස්වීම් වෙනස් වෙනස් කතන්රකිී පෙන අපි උදාහන ගතර ගත්තොත් මේ එඩ්ගායිලන් පෝග කතන්දර අපි ටිකක් භයානක තත්ත්වයක් තියෙන අවස්ථාවන් තියන පොඩි බියන් කර ගතියක් පුදුම සහගත තත්ත්වයන් අපිට අත්භූතගතියක් අදහගන්න බැරි ගතයක් එඩ්ගායිලන් පෝග කතන්දරවල තියනවා හැබැයි අපි ගත්තොත් එෙම රවිඳන අත්තාහා ගොර්මතුමාගේ අපි ගත්තොත්හෙම ජීවිතේ අතාාර්ථය පිළිබූ වෙන කතාන්දර ගොඩක්තිර දැන්ගේගේ එකනෙකට වෙනස් වෙච්ච කතන්දර්තමයි මෙමහිදී ඔබ තෝර ෝරගනතියෙන් හෝ. ඒකතමයි මොහිතන්නේ ඔය වගේ කෙති කතා අසාරණයක අපි විධලේකින් හිටිකතා තෝර ගැනීමදී මංහිතුවා දැන්. එක දැන් හිට්ගන් පෝග කතාවලට හොරග කා්ඩේට අයිති වෙන බයානක බයවෙන හකි වූහවාගේ. ඇහිේ කැලමීමක් ඇතිකන්න කතා ඊල මොහතේ මොකද වෙන්නන්නේ ොටි ුතු හ ඇති වෙනඕ. ඉළඟට තාගෝර් තුමාගේ කතාවල එහෙම නෙමෙයි ඊට වඩ බොහෝම ජීවිත්‍යාරය ඔබතුමික වූවාගේ යථාර්ථය දැක් වෙන කතා. එ දැන්ර එක කතාවල් එක එක විවිධ ආකාරය වුණ හම කියීවනකෙකුටේඒ මංහිතන යම් කිසි විශේෂ රසයකුත් දැනවා අ සහරයවට අකමැතිගෙන කුට ඒ එක කතාව අතඇරල වෙෙන එකකට යන්න්නක් පුළුවනි. එක ැඇන්ටන්ච කෝෆ් නම් ලේකයා ජීවිité දි hem සයක් දහම් වගේ බලපු හාසයම් බලපු නැද්නං උපහසයෙන් බලපු කෙනෙක් ඉතින් ඔහුගේ කෙටිකතා තවත්පු විදිහක් ඒකගලෙක හැන්ගේ එකක විදිරතමයි කතා නිර්මාණය කල තොස්තුයි කියන ත ර රග කතන්දර කලාවක් නිර්මාණය කරපු පුද්තලේ. අපි කතාරම ේකතුතිේ පිබඳ වාදර කැදල්ල පිළබඳව වදුර දුරටත් කෙට විරාමයක්රගෙන විශෂෙන්ම මේ කෘතියේ තියන තවත් සුවිශේෂී කාරණාව තමයි මෙහි කෙටිකතා දා හතක් අන්තර්ගත කරලා තියනවා මේ කෙටි දාහතම ඉතාමත්න අපේ කියවීමට පුදුමාකාර රචියක් දැනවෙන ආකාරය කතන්දර දාහතක් ඒ විතරක් නෙමේ මේ කෙටිකතා ලියපු ලේකකින් පිළිබඳවත් අපිට වගතුග හොයා ගන්න ඉගැන සුවිශේෂවම කරණ මේ කෘති අන්තර්ගත කරලා තිරෙනේ තියෙ නිසා මහිතන සාමාන්‍යයෙන් අපි උසස් පෙළ පන්තිවල සිංහල විශ්වය හධාරණයටත් බොහොම් වැදගත් වෙනවා ඒ විතරන විශ්වවිද්‍යාල මටමේ ඉන්න අපේ සිංහල භාෂාව හදාරණ ත් මේ කෘතිය ොඩක් වැදගත්වෙනවා ඒ විත රක්නෙමේ අපි කෙටිකතා කලාව පිළිබඳව ආදරයක් කැල්මක් දක් වන කෙටිකතා කියවන්න ආස කරන පාටකින්ටත් මේ කෘතිය හුඟක් වටිනවා. අපි අදර කැදල්ගෙන තවත් කතා කරමු වෙරාමින් පසුව. ඇ පිරමෙන් පසුව නවතත් අප කතා කරන පොත් එක්කයි කතා කරන්නේ අදර කැදැල්ල මේ පරිවර්තන කෙටිකතා සංග්‍රහය පිළිබඳවයි අපි කතා කරන්නේ චන්දන මන්ඩිස් ප්‍රවීන ලෙක්කතුමත් සමගෙන් මෙහිඒවා දුටන් සවිශේෂත්වයක් තමයි දැන් අපි පරිවර්තන සාහිත්‍යය දී අපි ඒ මුල් කෘතිය හරි එමනත්තංි අපි තෝරගන්න පළවෙනි කෘතිය අපි මේක පරිවර්තනය කරනකොට අපේ භාෂාව පිළිබඳව මංහිතන්න පොඩි මේ ලෑන් විත ගතියක් තියෙන්න්න ඕන මේක පොඩි කටෝර ගතයක් ඇතිනොත් අපි මේ කියවගෙනයනකොට අපි කැමති නැහැ අපි පොඩි නිරස ගතියක් ඇතිවෙනවා තැන් මේකේ මම දැකපු විශේෂත්වය තමයි මේ කෙටිකතා හරි ආසාවෙන් කියවන්න පුළුවන් සමාවෙන්න මහත් මේ අබාධ කරනුවට මේ පස්වේ නිමාවතය අංකහාරසිය අසූ නමවෙනි නිමසද ඔහු ඇයි ඔහේට කියවන්න බැරිද බැහැනේ වෙලා උපාන්දර තුනට පමණය. ටෙක්සාස් ගිනන්නම් තැබැරුමෙන් ඩලිටල් මහතා පාරට බැස්ස වෙලාව එයයි. පිට වියීමට මොහතකට පෙර හුපානය කළේ රස්බැරියුෂ, ෝඩිකුලොන් සහ ඩයිනමයිට් මිශ්‍රකිරීමෙන් සෑදූ බීම වීදුරුවකි. දැ මේවා කියවගෙන යනකොට අප ඒ රටට ගිහිල්ලා ඒක අපිට රූපරාං් බැවෙන ගතියක් තියෙනවා. මෙතරදි මංගිතන්නේ මේක භාෂාව භාවිතා කිරීමත් විශේෂප්වයක් තියෙනවා සමහර පරිවර්තන කෘතිීන් තියෙනව ඇත්තරම මේ උබතුමාට කියන්නට ඕනේ චන්දර මහත්මය අපිට තේරෙන් නෑ සමාට අපි සැරයක් දෙසරයක් තුන්සරයක් විතර සමහර කෘතින් කියව්වත් මේ කතාව මොකක්ද කියන නොතරෙන පරිවර්තන කෘතිීන් තියෙනවා භාෂාව භාවිතය ගෙන මං කැමති කතා කර ඒ දකින්න මෙහෙමයි. එකක කියන්නේ සමහර දැන් අපි පරිවර්තනය සඳහා තෝරගන්න කොට පළමු අපි හිතන්ඩෝල සිංහල්ල පරිවර්තනය කරහ. මේ පාටකට කියවලතීරங்கන්න පුළුවන්ද. අනි ලකු வேசක්තරන්න වෙනවා කිය මේ කියවඩ. තීරුග ැනීම සඳහා. ඉතින් සමහරලාට අපට හබෙනෝ චෙටිකතා වා්‍ය පටගත්හම එක චේදයක්ම තනිකරම එක වා කිය්‍යදයන්නේ. ක මුලහර කියවන කොට ටිගත්තේරුත් අතිමහරිටනට බොලි ොකිවද කියලා මතකක්න තේරුම් ගඩත්තම ති අපි සමහර වෙලාවට මේ ඒවගේ කතා අපට පොතක් නිර්මාණය කරන්න නිසා තෝරගන්නවනම් වැරදි දෙවැනි කාරණය තමයි මේ සමහර පරිවර්තක හිතාගෙන ඉන්නවා මම හිතන්නේ මමනං නම් වශයෙන් කියන්න ඇතිව නත් ඉටියන්ඩෝන ඒගොල්ල හිතනවා දැන් කතාවක් පරිවර්තනය කරනොට ඉංග්‍රීසිලේයක එක චේ දෙයක් කියලා තියෙනවා න එකවාකයකින් මත් සේම වියසේම විය හිතුවයි ඒකත් තනිවාකයකින් සිංහලට ද ණ්ඩෝ වනේ කියලා. ඉතින් ඒක මහිතන සම්පූර්න වැරදිමතයක්. ඉළඟට තවත් සමහරු හිතනවාමේ සංස්කෘත වචන ගැඹුරුවචන දාලා. ර ඉංග්‍රිසි භසාාව තින ගැුරුවචනකට ගැලපෙන ගැඹුරුවචනය දානෙක හොඳයිහි කියලා ම ඒහි තම ඒට තිකඟ වෙන්න නෑම තනනි කියව ඔැට තරු ගන්න පුළුවන් නික මයි ප්‍රධානම වැදගත්මදී. ඉතිං ඒ වගේ දේවලුත් වඩ පුළුවන් තවත්යක් තමයි මේ සමහරලාට අපිට බෑ සංස්කරණය කරන්න අපට බෑ සංශිත්ත කරන්න. ඉතින් එහම අවශ්‍ය වෙන කතා මම තෝරගන්නෙත් නැහැ සහර කතා තියෙනවා හතලියක්ක් පනහක් විතරතිය නව කතාාව විච්චර දුරට ගමන් කරන්න ඒක බොම ආයාසකාරී වැඩක් බාටකයට තයහෙම කතා සූරගත්තහම තමයි පාටකයටත් ඒකළගුව වෙසක් දැනන්නේ ආදර කැදැල්ල කියන මේ කෙටිකතා සංග්‍රහයේ ආදර කැදල් කියෙන කෙටි කතාව කොටසක් ම මුල් කොටසක් උපට අදක් වන්න කැමති බාට්ලට් මහත්මයා ඔබ වෙනුවෙන් කරන්නම සූදානම්වෙෙන් නිමුොකක්ද කියලා දන්නවද ශ්‍රේට මිනිසාකීය. මං ඔබහෝ මගේ ගෙදරට කැඳවාගෙනයනවා. එතකොට ඔබට පුළුවනි මගේ බිරිඳ සහ ළමයි හමුවෙන්න. එච්චර විතරක් නෙමේ රැකෑමත්කාලා රෑට අපේ ගෙතර නවතින්න. අපේ ගෙදර ඕනෑ තරම් ඉඩකඩ තියෙනවා. සිල් ඇදුම්වලට ඔබේ අකමැත්තක් නැහැනේද. සිිල්පලින් මහපු අමතර පිජා මසූට් තියෙනවා. අපේ පවුලේ අයගේ නියම ස්වභාවේ දැකගන්න මං ඔබට හොඳ අවස්ථාවක් දෙන්නම්. මේ වගේ කෙටි යෙදුම් තමයි මේ කෙටිකතාාවපුරාව තියෙන්නේ. ඒවගේම තමයි මේ කෙටිකතා දා හතේම එවිදිර දකින ලැබෙන නිසා අපට කියවනකොට මේක හරි ආසාවෙන් රූපාවලියක් එක්ක තමයි මේ කතාව අපේ මනස ඇඳෙන්නේ. ගොඩක් කලාවට චන්දන මහත්යම දැකල තියෙනවා ලෝකේ මේ වගේ ්‍රේෂ් කෙටිකතාකරුවන්ගේ කෙටිකතා නිර්මාණ පසුකාලීනව විශේෂයෙන්ම සිනමාව හරහා ගොඩ නැගෙන තත්වයක් අපිේඒක්ත් පොඩ්ඩක් කතාකර. දැන්ට හොඳම හඋදාහරණයක් ත මයි දැන් මෑතකදී ම පරිවර්තනය කර එක කෙටිකතාවක් පයෝදෝර් දොස්තෝස්කි කියන ලේඛකයාගේ රුසියන් ලේඛකයාගේ කතාව මඉටිකක් කල් හොයාගෙන මට නමුත් මට හරිම දිග කතාවක් ඒවගේම තේරුම් ගැනීමට හරි අපහස්සුයි. ති මම එකටිකක් මැලිකමක්ති වුණ පරිවර්තනය කරන්න ඒ. පාක්විතර කියවහට පස්සේ තම මේක හරියට ිකෙන්ටික ගෙන්ටික පැදිලිවෙන කතාව මුලනා ගට කිවත් සහරදන් තේරුන්ගල අමාරුයි මේ මකකිව රුසියන් භාාවෙන් ඉග්‍රිසි ාසාාව රුසියන් කතාව ඉංග්‍රිසිි පරිර්තනය කළක ඊට පස්සේ පසේමගේ ආලුවගේ මට දැනගන්න ලැබුණ මේක මේ ලෝකය පුරා චිත්‍රපටි ගණනාව පිර්වාණය වෙච්චකක් ම ාවල ද භාෂාවල රෘෂයාව නිර්මාණ දෙකක් හෝ තුනක් වෙලා තිබුණ අන්තිමට මේ මම පතා පරිවර්තනින් කල්ලා ඉවර තාටික දස් කනුර්ධන ලැබන ලංකාව සිංහ චිත්‍රපටියකු තේ කතාවෙන් නිර්මාණයවෙල රජ සම්මානයකුත් දෙල්ලාකිට කියන්නේ අර ප්‍රසන්න විතානගේ මහත්මයගේ ඔබ නැතුව ඔබ එකෝ අන්න ඔබනැතුව බේක්්‍ර කියලා මේ කියන චිත්‍රපටියාවස මට චිත්‍ර පිර වන්නනා ලබුණේ නැහැ. නමුත් ඒක විදේශීය චිත්‍රපටොල් එකදී මේ එකට සම්මාන ලබිල තිබුණා. පස්සේ මම කතාව. පොත්ත ද්‍රණි කරාටක් පස්සේ කෙනෙ ටක චිත්‍රට නරමණන්න කකර ට ේකට ිත්‍රවටි ගිග රයි. ඇද න්න ආසාාවින් න්නවයි දවසක බලන්ඩේච්. යාර කතාවේ ආධාරෙෙන් මේ නිර්මාණිකරපු චිත්‍රපටිය ඒක තවත් වෙනින් පෝලන්තේ සහ චිකොස්ලෝවකයාාවවෙද කොහිදත් ඒකින් චිත්‍රවට හදලතින. අපේ සිර්මාකර්මාන්තරත් මං හිතන්න මෙ මේ වගේ ආදර්ශයක් ගන්න පුළුවන්නං විශේෂයෙන්ම ගොඩක්වෙලාවට බටහිර සිනමාවේ. දකි ලැබෙන කතාසාරය තියන්නේ විශේෂයෙන්ම නවකතා ආස්ත්‍රයෙන් තම බොහෝ නිර්මාණයන් බෙහි වෙලා තියන්නේ. සහර විට කට කතාස්ත්‍රීන්තම බොහෝ නිර්මාණ බෙහිවෙලා තියෙනෙ තනිසා ලංකාවෙත් හොඳ නිර්මාණ අප මනවතියනවා මේ විදිර ලිවිච් විශේෂයෙන්ම පෘතින් විදිට එකම දේතියෙන්නේ මේවා පිළිබඳව කියවලා. අපි මේ කතා සාරය ලබා ගැනීම තමයි කරන්නට ඕේ සමහල්ලට මේක සිනමාාවවෙන්න පුුවන් ටෙලි තිරේ වෙන්න පුළුවන් ඕනව මාදි සමට ේදිකාවෙන්න්න පුළන් ැන් චේකෝ් කොඩක් කතා පසු කාලිනව ේදිකාවට ගොඩ නැගිච දේවල් තිබුණ. ඉතින් ඒ නිසාවෙන් අපිට මේවයි සාරය ලබාගැනි මුහගක් වැදගත්වෙනවා ඉතිං ආදර කැදැල් කියන මේ කෙටිකතා සංග්‍රහය පිළිබඳවයි කතා කේ ඒ වගේ අපි ඔබතුමාට ආරාධනා කරනව තවත් බොහෝ නිර්මාණ පනස් දෙකට දැන් මේ වෙනකොට සාහිත නිර්මාණු කරලා. නතිය නිසා අපි ඉදිරි කාලයේදීක් බතුමාය කාලවෙලාවැ ඇති පමණින් අපි මේ වැඩසටහනට සම්බන් වන්න සසාභග ව ඔබි නිර්මාණ පිළබඳව අපි කතාරම පටකින් දැනුවත් කරම. ඔබට ොම ස්තුතියිද අපේ වැඩටහට සම්බන්ධුනට සහභාග්‍යුණට ආදර ැල් ප්‍රවි ක චද මහත්මයාගේ ්‍රේෂට लेේකින්ගේ විශිෂ්ට කෙටිකතා අටවෙනි වෙළුවම පිළිබඳවයි අප අද කතා කළේ එමන අද අපි සම්ගිෙනනො කතා කරන පපුොත් වැඩසටහනින් තවදවසක හමුම සු දවසාක්.